දෙදහස් පහළොව වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා නැමැති පාසල් දැරිය පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක්කොට මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනීය නියම වී සිටින ස්විස් කුමා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් විභාග කිරීමට අගවිනිසුරුවරයා පත් කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස් තුරේරාජා ඉන් ඉවත් වී තිබෙනවා. පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස් තුරේරාජා සඳහන් කළේ තමා නීතිපති දෙපාර්තමේන්තු රාජකාරි කළ සමයේ මෙම නඩුවේ කටයුතු අධීක්ෂණය කර තිබෙන හෙයින් තමා මෙම අභියාචනා විභාගයෙන් ඉවත්වීමට තීරණය කළ බවයි. ඉන් අනතුරුව අදාළ අභියාචනා ජූලි 30 වනදා කැඳවන ලෙස විනිසුරු මඩුල්ල නියෝග කළා. අභියාචක විත්තිකරුවන් වෙනුවෙන් පෙනීසිරි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ පරිවර්තන නිසියාකාරව නොලැබීම නිසා මෙම නඩුවේ විභාගය වසර 6ක් ප්‍රමාද වී තිබෙන බව සඳහන් කර සිටියා. ඊට පිළිතුරු ලබා දෙමින් විනිසුරු තුරේරාජා සඳහන් කළේ පරිවර්තකයන්ගේ හිඟයක් පවතින මෙම කටයුතුවලද ප්‍රමාදයක් සිදුව ඇති බවයි. නඩුකරයට අදාළ පරිවර්තන කටයුතු බොහෝදුරට අවසන් වී ඇති බවත් දැනට සිදු කර තිබෙන පරිවර්තන අතරින් දෝෂ සහිත කොටස් නිවැරදි කිරීමේ කටයුතු කරමින් තිබෙන බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් අයිෂා ජිනසේන සඳහන් කළා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.